අයිබෝවන් ඔයගොල්ලන් හැම දෙනාටම අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා අතිකෝරල කියලා කියන්නේ. ඒ වගේම මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වන පාරදිගේ ටෙලිනාට්‍යයේ සචිනගේ චරිතය හරහත් ප්‍රේක්ෂකීන් හමුවට එනවා. ඒත් එක්කම ඇය ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ආනන්ද අතුකොරලගේ ආදරණීය දියණිය බවත් දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ ආදරණීය තාත්තයි දුවයි එකතු වෙලා රංගන කටයුතු වලට අමතරව අම්මාවත් එකතු කරගෙන පටන් ගත්ත ව්‍යාපාරයට මේ දිනවල සමාජ මාධ්‍යවල පවා බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් මේ ගැන අලුත්ම තොරතුරු අහලා දැනගන්නේ පසුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතාබහට එකතු කරගෙන තිබුණා. ඉතින් බිස්නස් එක තිබුණට වඩා දැන් ටිකක් සරුයි කියලා තමයි ඉෂාරා කියන්නේ. ඒ වගේම ආහාර ගන්න වගේම එයලව බලන්නත් විවිධ පළාත් වලින් පවුල් පිටි සරගෙනවා කියලත් ඇය කියනවා. ඉතින් එහෙම ඇවිත් ෆොටෝ ගන්න එක ඇගේ තාත්තට නම් අලුත් දෙවල් නොවුනත් ඇයට තාම අලුත් කියලයි ඉෂාරා නම් කියන්නේ. ඒ වගේම මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න මුලින්ම ඇයට තමයි අදහස ඇවිල්ලා තියෙන්නේ. මොකද ඇගේ අම්මා උයන කෑම ගොඩක් රස නිසා. ඒ වගේම එයත් එක්ක ස්ට්‍රීට් ෆුඩ් කියන සංකල්පයක් දැන් තියෙන නිසා ඒකට සමගාමීව දෙයක් පටන් ගන්න ඕන කියලා තමයිලු ඇය කල්පනා කරේ. ඒ වගේම එක ශාඛාවක් අතුරුගිරියේ තමයි ඔවුන් ආරම්භ කරලා තියෙන්නේ. අනෙක් ශාඛාව තියෙන්නේ මාලදේ. ඉතින් සවස 3:00 පටන් රාත්‍රී 8:30 පමණ වෙනකන් අපි විවෘතව තබනවා කියලත් ඇය සඳහන් කරනවා. ඒත් එක්කම ඔවුන් ළඟ දැනට බර්ගර්, සම්මරි, හොට්ඩොක් වගේ කෑම තමයිලු තියෙන්නේ. ඒ වගේම මේ කෑම හැම එකක්ම හැදෙන්නේ ඇයගේ අම්මගේ අතින් සහ ඔවුන් සමග වැඩ කරන අනිත් 5 දෙනාගේ අතින් කියලයි ඇය සඳහන් කරන්නේ. කොහොම නමුත් බර්ගර් ෂොප් එකේ බර්ගර් සහ සම්මරින් ඇයත් හදනවලු. ඒ වගේම ඔවුන් මේ ව්‍යාපාරයට නම තියලා තියෙන්නේ ආනා ඊට්ස් කියලා. ඉතින් වීඩියෝ එක හොඳට ලයික් කරන්න. වීඩියෝ ගැන මොකද හිතන්නේ? මේගොල්ලන්ගේ ව්‍යාපාරය ගැන ඔයගොල්ලන් මොනවද හිතන්නේ? ඉතින් ඉෂාරා අතුකොරල ගැන, එතකොට ආනන්ද අතුකොරල ගැන, මේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගැන ඔයගොල්ලන් මොකද හිතන්නේ? මේ දෙන එකතු වෙලා පාරේ මේ වගේ බිස්නස් එකක් කරන එක ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? ඉතින් හැමදේම කමෙන්ට් එකක් විදියට පල්හැන් ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. සතිකවචක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව මේ වෙලාවේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා අපි ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලන් හැමදෙනාටම බෙහෙවින්ම ස්තුතියි.